ശേഖര കട്ട് ചെയ്യണോ? അതൊക്കെ മണി ധർമ്മസിൽ ഒക്കെ പറഞ്ഞേ. ഹർസ് தேனுக்கு மட்டும் போன் கல்ல தரச்சுனேதல தெனுத்தேக மத்தக்கல மே ஹெமோம இத்தாகி நின்னி மம்மோயாவ எஃபே கட் நிசா மீட்ட கேண்ண கத்த கேல சரல வர்ணா சமார் விட்ட ஏலா தேன் இத்தாங்க ஏதி ஓயமுக்கு தேகேன் இத்தான்னி மாம் මම මොනා හිතන්නද සේකලා මට ඔයාව දැක්කම මතක් වුණේ මනහාරිව අපි ඔෆිස් එකටවත් මටවත් මනහාරි නැති පාඩුව පිළිමහගන්න බැරි තරම් සුන් මනහරට ගොඩක් ආදරය කරා කියන මං හිතරා. අපි අතර බැඳීමක් තිබුණා. ඒත් ආදරය ප්‍රකාශ කළ තිබුණේ ඇයි මනහරි වෙනස් වුනේ? මන් නොහිතපු විදිහට මනහරි නැටුම් ගේම් වලට ආස කළා. ක්ලබ් යන්න විනෝද වෙන්න ආස කළා. මනහරි හිතන්නේ නැති මට වඩා අජාන් මෙයාට ගැළපෙනවා කියලා. හැබැයි අජාන් මානසික ආතතියකින් පෙළුණ කෙනෙක්. මං අජාන් ගැන දන්නවා. සේකලා මගේ ඇත්තම තත්ත්වය මේකයි. ඔයා මේ අහල පහල ඉන්නකොට මට මනහාරි ළඟ ඉන්න වගේ හැඟීමක් සතුටක් දැනෙනවා. එච්චරයි. වෙන මිනිස්සු කියන තරම් ඔයා සරල නෑ කියලා මට තේරලා තියෙන දසු. ඔයත් කවදාහරි අපේ අයියා වගේ ලොකු කැපකිරීමක් කරයි කියලා මං හිතනවා. ඒක අදිටක් සිරුවක්. අපි දෙන්න අතර එෆේ එකක් තියෙනවා කියලා හිතන්නේ හරියටම කාන්තාව ගැන දන්න අය නෙමෙයි. ඒක ඇත්ත. පයිසන්. එක එක දවසට වෙනස් වෙන හිතක් සැබෑ ගෑණියෙක් ළඟ නෑ දසු. මං ඒකට ගරු කරනවා. අපි දෙන්න යාළුයි කියලා අනිත් අය ඔහේ විනෝද වෙච්චද ඒකට මට කමක් නෑ. සේකලා මට ඇත්ත කියන්න. මේ සේරම අරුබු දස්සේ ඔයාගේ හිතේ ඇත්තටම ආදරයක් තේනුක ගැන තියෙනවා නේද? තේනුක අදම කෙනෙක් නෙමෙයි. එයාගේ ඇතුලේ හොඳ කරන්න බැරි මැර චරිතයක් තියෙනවා. ඒක මේ සමාජයේ හැටි. ඔගොල්ලෝ යන්න. මම නිම්නව හම්බ වෙලා එන්න. එතකොට මිස් ආයි ඔෆිස් එන්නේ නැද්ද? බලමුකෝ. අපි අද කලේ රාජකාරියක් නේ. මං හිතන්නේ අපි හෝටලේ හදන වැඩේ නැවැත්තුවා. ඒත් මිස් සර්ගී ආරණ සේනසනටනි නිම්න මාව හම්බ වෙනවා කියලා පොරොන්දුනා. ඔගොල්ලෝ යන්න.
මහි පූජා පහසුයි වගේ අපි හෙට උදේ පන්සලට යමු. එහෙමයි අපි ආමුදුරනේ. මං හෙට උදේ මෙන්න. මහත්තයර මං යනකම මං අර ගල්ලෙන පෙන්නන්න. ඔබවා සිතනවද? එදිනේ ධර්මයේ ගැන යමක් සැඟවිලා ඇති කියලා. පරංගි සීතාවක රාජසිංහ රජුරුවන්ගේ මාලිගාව කඩනකොට එහෙ හිටපු හාමුදුරුවෝ ওই පුස්කල පොත් අරගෙන ආවේ ওই ගල්ලෙනට. එහෙම හංගපු පුස්කල පොත් කීපයක් මටත් හම්බ වෙලා තියෙනවා. ඒවෙන් සමහරක් වේද පොත්, සමහරක් ධර්ම ග්‍රන්ථ. ඔබ වහන්සේ මේ කැලේ ආරක්ෂා කරන්න එක හේතුවක් පේනවා. එහෙමයි මහත්ය. අපිට තාම හමු නොවෙච්ච පද්‍ය සාහිත්‍යයක් වගේම හමු නොවෙච්ච ගද්‍ය සාහිත්‍යයකුත් කොයි හරි ඇති කියලා මට හිතෙනවා හාමුදුරුවනේ. අභයගිරියේ තිබුණාය කියන පුස්කොළ පොත් කොහේ හරි ආරක්ෂා වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඔබ වහන්සේ සැතපෙන්න. අපි හෙට උදේම මහපන්සලට යමු හාමුදුරනේ. සමහර විට මට අපහු වෙන්න ලැබෙන්නේ නැහැ මාස්ටර්. ඒ මොකද හාමුදුරනේ? මේ මහත්තයා යන්නේ. අපි දෙන්නට කතා කරන්න ඉඩ දීලා ඒගොල්ලෝ කොහෙටද ගියා? ඉන්න තැනකින් කෝල් කරයි. සල්ලතුට ඉල වාඩි වෙනවද? මගේ මේ තුප්පත් බෝඩි මේ කබල් පුටුවක් තමයි දෙන්න තියෙන වාඩි වෙන. ඉන්න යාන වාහන සැප සම්පත් මට කොච්චර තිබුණත් මං කවදාවත් ඒ දේවල් ප්‍රාර්ථනා කරේ නැහැ. මං ඒක දන්නවා. සමහර විට මම ඔයත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ඇත්තෙත් ඒක හින්දා.
පූජා. සරල පෝසත් කෙනෙක් කියලා කැම්පස්සේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කැම්පස් එකකින් අවුට් වුණාට පස්සේ මම ඔයා ගැන හෙව්වා කියලා මම ඔයාට කලින් කියලා තියෙනවා. ඊට පස්සේ වෙච්ච දේවල් ඔදන්න. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව තනි කළ රට ගියා. මාව තනි කරලා ගියා නෙවෙයි නින්න. මං බලෙන්මයි මේ නවතන්නේ. මාර විට එහෙම නවතින්න හේතුව මට මේ දාල යන්න බැරි දෙයක් තියෙන හින්දා වෙන්න. මම මේ ගෙවන අක්මුලේ ජීවිතේ වෙනස් වෙන එකක් නෑ සරලා. මගේ ජීවිතය ගැන හුවේ නැහැ නින්න. මම රට යන්නේ නැතුව නතර වුණේ ඔයා මාව හොයයි කියන හැඟීම තිබුණ නිසා. මේ හැඟීමක් නැතිවම නෙමෙයි. ඒ කියන්නේ දැන් එහෙම හැංගීමක් නැහැ. මං අම්මලත් එක්ක රට යනවා නින්න. මට සමා වෙන සරලා. ඒ ගැන කලින් කියන්න බැරි වුණාට. සම්පූර්ණයෙන්ම තීරණය කළා නෑ. ඒත් ඒකෙන් වෙන්න පුළුවන්. මේ වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නින්න. හැමතිස්සෙම වෙනස් වෙන්න ගෑනු හිත කියලා කිව්වට
ඒක බොරුවක්. නින්න වගේ කෙනෙක්ගේ හිතක් වෙනස් වෙන්න පුළුවන්. නින්න මට මෙහෙම කළේ. මං ගත්ත තීරණය ගත්ත උන්ගක් අමාරුව. හිතේ තීරණය නොගෙන බෑ. මංවට ආදරය කළා නින්න. මං කොහොමද ඔහට වෛර කරන්නේ? කැම්පස් එක ලෙක්චර් පොස්ට් එක අතාරින්න එපා. ඔයාට ගොඩාක් දුර ඉගෙන ගන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. මම ඔයාගේ අනාගතයට සුබ පතනවා. මාතෝට සුබ පතනවා නින්න. ඔයාට ජීවිතයක් තියෙනවා. ඒක හොයාගන්න.